ना। मेसरे वेवे वतुर हिंग हिंद तमाइ गोभी उंट वतुर कलमनाकरणे करके वतुर देने उत्साह कल्ला वीवग नदर करे महत्या ए आई महत्या मत सहयोगी भाई बलाप में वे वतुर तिब्बी अड़िपहा गोवि महत्व में अद्यकी अनिवार्य अतृ भोगवागावटे अंकी इट पास अपतीर्ण मैं मे पहाद बिंगल ने मैं पुलवांगे इंगाव कुरा मे मूंग ये वागे वगावटे अंकी बोट सर पहाद बिंग तीन कट्टी अतृ मैं मैं उस बिंग हरिए संपूर्ण मैं इंग वगावट गया ईट पास मरबुदे तीन वतर प्रमाण कलमनाकर दीला मे मे तत्व गिना इतकोट सामान्य मेकन गोव्यो मुखदी जनट की अन्नी हरम सार्थक मे पास अभी विभाग आवट अन्न अतिरेक भोग तम जलका दाने तम की इत मेके वे अपे गोमे तिब्बे अद्दी अद्दी दबन खाट ए ऐ महत्या तपिवा मिनी धनवत कर गोवि महत्व तीन पेचार अने का मामा कोमद में सर असल असल ना दे बिटो ओ ये तो टाइम है में वीवा का करने तो मतलब मंडी का मामा ओ ये तो कोटे में अक्कर कोचरक वागा करा अभी अक्कर है कोई ओ देंग अक्कर है असल ने निल डिवर है इधर तो मैंने ओ ये तो कोटे में ऐ बड़े रूम वागा करने कितने मतलब मंडी का मटे बड़े रूम के टोर्ट देना ओ ये तो कोटे बड़े रूम असार्थक අද මම ගන්න බෑ වියදම් කරාට. ඔව් ඇයි මේ මේ සැරේ කියන්නේ වතුර මාදි හිගකම්. ගස් ආඩුයි. ඔව්. වැවේ වතුර ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා. හ්ම් හ්ම්. ඉතින් මේ කන්නේ අපේ මේ කෘෂිකර්ම උපදේශකතුමාගේ උපදෙස් පරිදි. ඔව්. අතොසින් මේ බඩිරුඟු. ඒ බඩිරුඟු කුරක්කම් මුං කව්පි වගේ වගාවල් කරා. ඔව්. ඉතින් තමයි මට කියන්න සතුටයි. අපි ඒ කරපු ගමන් 100ට 100ක්ම සාර්ථකයි. වේදන් අතෙන් බැලුවොත් ඒ තාම අඩු වේදමක් ගියේ. උගුරු කරන්න ඊට වැඩිය ලොකු වේදමක් ඇදලා. හ්ම්. ඉතින් මන් දෑවා වැඩිම අක්කර භාගය විතර හොඳටම හොඳයි කරල් හොඳයි මේ මොන් වගාවක් කරා. ඒ ටිකත් ඒ විදිහම දැනට කුරක්කම් වගා කරා. අපි ඉස්සර අපේ
වැඩිහිටියන්ට තාත්තලා එහෙම හේන් කරපු කාලවල ඊටත් ඒ වගේ අසන්න ගන්න බැරුණා ලුකු කැලෑවලනේ. ඔව්. ඉතින් හේන් අද මේ කුඹුරේ නිසා අපි වතුර බැන්දා වතුර මුර්තුණක් විතර තියෙතනදී අපේ වගාවට දැහැීමකට පත් වෙන තරම් ජලයේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණා. හ්ම් හ්ම්. ඒ කාලේ නම් මේ හේන් වල පැල් හදාගෙන උඩ ගස් වල පැල් හදාගෙන විනෝදයෙන් කටයුතු කරා. මේ කන්නේ ඇත්තම කියනවා නම් අපි මේ කුඹුරු වල ගස් වල ලොකු පැල් නැතත් දිම ගෙවල් හදාගෙන සතුන්ෙන් ආරක්ෂා කරගෙන ඉවරා. ඔව්. ආයි කියන්නේ දැන් ගෙදරින් ඉන්නේ නැතුව වැඩිපුර කාලය පැලේ හිටියේද? හිටියා. ඉතින් විනෝදයක්. ඔව්. නැත්තම් මහ ලොකු හානියක් වුණෙත් නෑ. ඔව්. ඒකට මේ කෘමි හානි වශයෙන් අරන් බැලුවොත් අර ඉරුඟු පැල වගාව කාලේ මේක සේනා දළඹුවම කියන්නත් බෑ. සාමාන්‍ය පණු රෝගයක් ආවා. ඒකට බෙහෙත් නිසල්ගේ මේ උපදේශකතුමාගේ උපදෙස් පරිදි නිර්දේශ කරපු බෙහෙත් කීපයක් අපි ගැහුවා. එතනදී ඒක මේ නැති වෙලා ගියා. ඊට පස්සේ සාර්ථක වුණා. වගාව දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව්. වෙන සත්තුන්ගේ හානියක් වුණා. ඒක 100%ක් සාර්ථකයි සන්තෝෂයි කියන්නේ. ඒක තමයි ඉතින් ඇත්තම කියන්නේ මේ වගාව ඉදිරි කාලෙත් අපි කියන්නේ අනිත් අයටත් වැඩ නොකරපු පිරිසක් ඉන්නවා. මේ වගාවට බහින්න මේක සාර්ථකයි කියන දේ තමයි මට කියන්න තියෙන්නේ අනිත් අයටත්. මේ සැරේ බඩිරුමි හදුවද? ඔව් මහත්. ඔව් කොච්චර ප්‍රමාණයක් වගා කරා? මම අක්කරේ හිටව කිලෝ 5ක් හිටව. හා හා. එතකොට කොහොමද අස්සන්නේ? අසන්න නම් හොඳයි කියලා හිතනවා මගේ අසන්න දැන් තමයි නෙලන්නේ. නෙලන වෙලාවේදී ඇත්තටම මට හිතෙනවා කුඹුරු අක්කරේ වැඩ කරාට වැඩිය ආදායමක් ඉඳලක් මට ලබා ගන්න පුළුවන් කියලා. දැන් ඔය වගේ ඔක්කොම ඊට මේ අසන්න ඔය වගේ කරල් එන්නේ. ඔක්කොම කරල් මේ වගේ ලොකු කරල් තියෙන්නේ. මම ඇත්තටම බීජ කඩෙන් ගෙනලා හිටෙව්වා. මේ AI මහත්තයාගේ උපදෙස් මත තමයි සියලු දේවල්ම කරේ. ඔව්. එතකොට සාමාන්‍ය දැන් වීවගා කරනට වඩා මේ වගේ වැස්ස අඩු කාලික බඩරුංගා කරන එක හොඳයි කියලා තියෙන්නේ. ඇත්තටම බඩරුංගා කරන එක හොඳයි කන්නට මම අපි වතුරු මුරු තුනක් විතර තමයි බැන්නේ. වතුරු මුරු තුන්ටම ඇත්තටම නිදි මරුවේ නැහැ. අපේ ශ්‍රමය ගොඩක් ඉතුරුයි. අපේ වියදම ඒ අතින් අපි උදුල් ගන්න ගියේ එක සැරයයි. පස් ගැහුවා. පොර දැම්මා දෙසරයක්. තේන දලබුවත් ආවා. නැත්ති නැහැ. ආවට අපි ඇත්තම මුලදීම AI මත කිව්ව පරිදිම බෙහෙත් කරලා ඒක මර්ධනය කරගත්තා. බඩිනු කරනවනේ. කොහොමද මේ සැරේ අස්සන්? ඔව්. ඇයි මේ වී වගා කරන්න තුව බඩිනු ගවන්න ඉතින්? මේක මේ වතුර මැදින් ඉතින්. ඔව්. ඒක නිසා බඩිනු ගවන්න. එතකොට බඩිනු වලට මේ හානියක් මුකුත් ඒ කියන්නේ ලෙඩ රෝග මුකුත් ආවෙ නැතුව වගා හොඳට කරගන්න පුළුවන් නේද? ආවා. ඔව්. ඒක දරුණුට ආවෙ නැහැ කියලා. හ්ම්. සාමාන්‍ය දෙත් පාරක් ගැහුවා ඉතින්. ඔව්. එතකොට මේ සැරේ අස්සන්න හොඳයිද? අස්සන්න හොඳයි. ඔව්. එතකොට කොච්චර වගා කරාද අක්කර? මම දවස් තුනක් කර කාලා. අක්කර කාලක. හහ් ඔය එනවා තමයි වැඩේ කරන්නේ. ඒක හරි හොඳට පැහිලා නේ. එතකොට ඔය ටික කොහොමද දැන් වෙළඳ පොල්ට ගෙනියන්නේ කොයි විදිහෙද? ඇට කරනවද? ඔව් ඇට කරනවා. හහ් ඇට කිලෝ එකක් කීයද? මම දන්නේ නැහැ. කිලෝ එකක්. කොහොමද කොහොමද? මට කියන්න දෙන්න සරි. කොච්චර වගා කරාද? අක්කර භාගයක්. අක්කර භාගයක් කරා. එතකොට කොහමද අස්සන්නේ? සාමාන්‍යයෙන් අස්සල්ල ගත්තේ නෑනේ. ඔව්. අද ඉරුඟ කැඩුවේ. කැඩුවේ. හා හා. එතකොට ඉරුඟ වගා කොහමද සාර්ථක වුණාද? මම නම් දකින්න හැටියට මම ඔයිට කලින් යාල කරලා තියෙනවා. ඔව්. ඊවගාවට වැඩිය සාර්ථකයි. සාර්ථකයි. එතකොට ගියපු වේදමාත් එක්ක සහ මාංශයත් එක්ක ඒකට තියෙන මේ වෙහෙස මාංශය අඩුයිද? අනිත් වීවගාව කරනවට වඩා. යන වීදමත් එක්ක බැලුවම මට නම් ඒ වීදමට වැඩි ආදායම තිබ්බ කියන එක තමයි මම කියන්නේ. එතකොට ඔයා දැන් වෙන ප්‍රදේශවල ඉන්න ගොවියොන්ට මොකක් හරි පණිවිඩයක් දෙනවද මොන වගේ දෙයක්ද ඔයා දැන් දීර්ඝ කාලයක්? මං කාලේ මේ ඉරුගාව කරන්න තියෙනවනේ හොඳයි කියන එක තමයි මම කියන්නේ. ඊවගාවට වැඩි ආදායමක් ගන්න පුළුවන් කියන එක. හැබැයි මහත්තයා ඒක හරියට කරගන්න ඕනේ. හරියට කරගන්න ඕනේ කියන්නේ මොකද්ද? හරියට කරගන්න ඕනේ කියන්නේ නියම වෙලාවට පස් ටික දාන්න ඕන, පොහොර ටික දාන්න ඕන. බේජ් ගන්න ඕන අවස්ථාවක බේජ් ගහ ගන්න ඕන. ඒක හොඳට බලා ගන්න ඕන වගාව. එතකොට දැන් පෞගේ කාලේ බඩිරුංග වලට ආවා සේනා කියලා දලඹු හානියක් ආව ලොකුට. ඒක බලපෑවේ නැද්ද? 90 හිටියා. අපි බේජ් ගමන් තුනක් විතර හතරක් තුන හතරක් ගැහුවා. හ්ම් හ්ම්. 90 හිටියා. ඔව්. ඒකෙන් වගාවට හානියක් වුණේ නැහැ නේද? එච්චර නෙමෙයි. කොහොමද මේ පැත්තේ බඩිරුංග වගාව?
ගොවියෝ කී දෙනෙකුට ඉතින් උදව් කරාද? අක්කර 42කට ගොවියෝ 48 දෙනෙකුට විතර උදව් කරා අපි. ඔව් මොනවාද ඔයාලගේ මේ දුන්න පහසුකම් ගොවියොන්ට? අපි පහසුකම් දුන්නේ අපි කන රැස්වීම තිබුවා. කන රැස්වීම අපිට තේරුණා අපි අපි ගොවි සංවිධානයත් එක්ක තුවිලා රජ නිලධාරී එක්ක තුවිලා කන රැස්වීම තියලා බලමු වැවි වතුර තත්ත්වය බොහොම අඩු තත්ත්වයක පැවතුනේ. ඔව් ඊට පස්සේ අපේ කෘෂිකර්ම උපදේශකතුමා දැනුවත් කර කන රැස්වීමේදී අඩු වතුර ප්‍රමාණයෙන් කළ හැකි භෝග සම්බන්ධ. හා මොන වගේ භෝග සම්බන්ධ දෙනවද කරේ? කරා කුරක්කම් කරන්න පුළුවන්, බඩේරුම කරන්න පුළුවන්, අතිරේක භෝග කරන්න පුළුවන් කියලා දැනුවත් කරාට පස්සේ කවදාවත් නැති අත්දැකීමක් ලබන්න පුළුවන් වුණා අපේ ගොවි මහතුරුන්ට. පෙර අවුරුදු වල අපි කන රැස්වීම් කීපයක් කරත් අතිරේක භෝග වලට යන්න එකඟ වුණේ නැහැ අපේ ගොවි මහතුරු. නමුත් මේ සැරේ මේ ඇත්තටම දැඩි උනන්දුවක් අපේ කෘෂිකර්ම උපදේශකතුමා ගොවියන්ට ලැබලා දුන්නා. ඒ වගේම අපේ ගොවිජන සංවර්ධන නිලධාරීතුමියත් කෘෂිකර්ම පරිශ්‍රණ සහකාර නිලධාරීතුමිය විදිහට මමත් අපේ ගොවි සංවිධානයේ ඒකාබද්ධ වෙලා අපි තීරණයකට ආවා අපි අතිරේක භෝග වශයෙන් අපි බඩේරුව වවමු කියලා. ඉතින් සමහරක් ගොවි මහත්තයෝ කුරක්කම පොඩ පොඩ වගා කරා. අක්කර 42ක අපි බඩේරුව ගොවි මහත්තයෝ වගා කරා. බීජ ලබා දුන්නා කෘෂිකර්ම උපදේශකතුමා කෘෂිකර්ම වාර්තාවේදී. පොහොර සහනාධාරයේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අපි ගොවි සංවර්ධන අපේ ගෝජන සංවර්ධන නිලධාරීතුමිය මැදිහත් වීමෙන් මගේ මැදිහත් වීමෙන් අපි ගොවි සංවිධානයේ ඒ සියලු දෙනාගේ මැදිහත් වීමෙන් අපි පොහොර සහනාධාරයේ ඉතාම සාර්ථක ගොවි මහත්තුන්ට අවශ්‍ය වෙලාවට කලට වෙලාවට ලබලා දුන්නා. ඒ නිසා මම හිතන්නේ මේ මේසරි අස්සන් ඉතාම සාර්ථකයි කියලා. දැනට අස්සන් නෙලපු අයගෙන් ඉතාම සාර්ථක තත්ත්වයක් පවතිනවා. දැන් අස්සන් නෙලමින් පවතිනවා තවත් පිරිසක්. විශේෂයෙන්ම ඇයි මේසරි මේ යලකන් මේ වගේ වගාවක් මේ පැත්තේ කරන්න ක්‍රියාත්මක කරන්න හිතුනේ? ඇත්තම මේත කලින් කවදාකවත් මේ යල්කන්නේ මෙහි කිසිම දෙයක් වගා කරලා නැහැ. අඩුම ගානේ මේ මේ වී වගාවත් කරන්නේ නැහැ. මොකද වතුර තිබ්බත් ප්‍රමාණවත් නැහැ. දැන් කොච්චර අපි දැන් කන්රසින් වලට ඇවිල්ලා ගුයි වතුර දැනුවත් කරනවා මේ වී වගාට වතුර මදි නම් මේ අතුරු භෝගයට යමු කියලා. 150 ආදාරය හරි නොමිලේ හරි අපි මේ බීජ දෙන්න මෙහෙම කරමු කියලා. නමුත් ඒක මේ පොඩ්ඩක් ඒ නැඹුරුතාවයේ අඩුයි. කොහොමද මේ සැරේ දැන් මේ යල් කන්නේ වගා කරපු ගොවිය සාර්ථක වුණේ කොහොමද ඔබතුමා ඒක දකින්නේ කොයි විදිහද? ඇත්තටම මේගොල්ලන්ට අත්දැකීමක් තිබුණේ නැහැ. අපිත් අර උත්සාහ ගත්තට ඒගොල්ලෝ මේ වැඩි මේ කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අර ඉදිරි මේකේ හිටියා කීප දෙනෙක්ගේ මහත්තු කීප දෙනෙක් අත්දැකීම් තියන අය. ඊට පස්සේ අපිට නිතරම ඉන්න සිද්ධ වුණා. ළඟින් ඉන්න සිද්ධ වුණා. ගොඩක් දෙනෙක් බය වුණා සීන දළඹ වෙන නිසා මේ වගාව කරගන්න බැරි වෙයි කියලා හරියට. නමුත් අපි ඒගොල්ලන් නිතරම පස්සෙන් ඉඳගෙන ශ්‍රේෂ්ඨ පරීක්ෂා කරලා මේ මේ අක්කර 42ක් විතර වගා කරලා තියෙනවා. එයාම ශ්‍රේෂ්ඨ එක මම ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මේ ශ්‍රේෂ්ඨෙන් ශ්‍රේෂ්ඨයට ඒගොල්ලන්ට අවශ්‍ය කරන උපදෙස් ලබා දුන්නා. සීනදල්ම පාලනය කරන්නේ කොහොමද? ගොඩක් ඇත්තම මේ රසායන ද්‍රව්‍ය පාවිච්චි කර අඩුයි. අවශ්‍ය තැන්වල විතරයි අපි කිව්වේ පාවිච්චි කරන්න කියලා. අපි හිතුව තරම් හානියක් අපිට හම්බුනේ නැහැ. ගොවියෝගේ සාර්ථකත්වය කොයිද? වගාවේ සාර්ථකත්වය කොහොමද? ඇත්තටම ගොඩක් දැන් අත්දැකීම් එක ඒගොල්ලෝ දැන් දැනට ලබාගත් අත්දැකීම් එක ඒගොල්ලොත් අපිට කියන අපිටත් අපිත් දකිනවා මේක ලොකු අස්සනක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. නිකම්ම මකා නොකර හිටියන කිසිම දෙයක් නැම කැලෑ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලොකු අත්දැකීමක් ඒගොල්ලෝ ලැබුවා. වගේම මේ ආර්ථික පැත්තිනුත් ඒගොල්ලන්ට ලොකු වාසියක් හම්බෙලා තියෙනවා මට පේන්නේ.